පෙරලිකාර යුගයක් බිහි කළ පෙරලිකාර නායකයෙකුගේ තවත් එක් පෙරලිකාර තීරණයක ප්‍රතිඵලයක් තමයි මේ අපි ඉදිරිපිට තියෙන්නේ. මේ තමයි ශ්‍රී ලංකාවේ පළවෙනි ජනසතු බස් රථය. පොදු ජනතාවගේ ප්‍රවාහන කටයුතු විශාල වශයෙන් පුළුල් කිරීමේ අරමුණ ඇතුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිහිටවපු ඒ නායකයා ගැන තවත් විස්තර මේ භූමියේ එක්තරා තැනක සුරක්ෂිතව තියෙනවා. ඉතින් එන්න අපි එක්ව ඔහු සොයා යමු. Solomon West Richway Dias Bandaranaike. එහෙමත් නැත්නම් SWRD බණ්ඩාරනායක ඉපදුනේ 1899 ජනවාරි 8 වෙනිදා. ඔහුගේ දෙමාපියන් තමයි සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමා සහ කාන්තා චන්දබලය වෙනුවෙන් ප්‍රබල සටනක නියලුණු ඩේසි ඇසලින් ඔබේසේකර මැතිණිය. SWRD දරුවන් 3 දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා. ඔහුගේ ළමා කාලයේ පිටරටින් ගෙන ආ ස්තරම්ම වර්ගයේ සෙල්ලම් බඩු වලින් සහ මෙහෙකරුවන්ගෙන් වට වෙලා තිබුණත් ඔහුට සම වයසේ මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. ඔහුට මූලික අධ්‍යාපනය ලබන්න සිදු වුණෙත් නිවසට ගෙන්වාගත් ඉංග්‍රීසි ජාතික ගුරුවරයෙකු යටතේ. හොරගොල්ල වලව්වේ ගත කළ හුදකලා ජීවිතය අවසන් කර 1915 දී ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළු වුණා. බණ්ඩාරනායක ශිෂ්‍යයා තමන්ගේ පාසල් කාලය ගැන ලියපු රචනාවක් තමයි මෙන්න මේ පුවරුවේ අපිට දකින්න ලැබෙන්නේ. 1915 වසරේ පාසලේ පළමු වාරය ආරම්භ වී මාගේ පියා විදුහල්පති නිල නිවසට ගමන් බඩුත් සමග මා කැඳවාගෙන ගියේය. විදුහල්පතිතුමා සහ එම මැතිණිය අප කාරුණිකව පිළිගත්හ. මාගේ පියා මා එහි නවත්වා සමුගත් මොහොතේ විදුහල්පතිතුමා සිවිලිම දෙස බලා අප වෙත ඔහුගේ අවධානයේ නොමැති බවක් අඟවනු මම දුටිමි. ඒ මොහොතේ මා අඬනු ඇතැයි හෝ වෙනත් එවැනි හැඟීමක් මගින් පළ වෙතැයි ඔහු අපේක්ෂා කළේ යයි මට හැඟුණි. එහෙත් මාගේ සිතුවිලි ඊට සපුරා වෙනස් විය. මාගේ ජීවිතයේ ඒ තරම් සතුටටපත් දිනයක් තවත් නොවුණි. අවසානයේ මා පාසලට ඇතුළත් වී තිබේ. එහිදී ලතින්, ප්‍රංශ, ඉංග්‍රීසි යන භාෂාත්, ගණිතය සහ භෞතික විද්‍යාවත් ඉගෙන ගත්තා. ටෙනිස් ක්‍රීඩාවටත් දක්ෂෙක් වුණා. කේම්බ්‍රිජ් සීනියර් ජ්‍යෙෂ්ඨ විභාගයේදී ඉංග්‍රීසි, ප්‍රංශ, ලතින් හා ග්‍රීක භාෂාවන්ට සම්මාන ලබාගෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවල් තුන පෙනී සිටි ශිෂ්‍යයන් අතරින් තුන්වන ස්ථානය ලබා ගත්තා. ලංකාණ්ඩුකාර රොබර්ට් චාමස් මුණ ගැසුණු අවස්ථාවේදී තරුණයාගේ හපන්කම් ගැන අසා සතුටුන ආණ්ඩුකාරවරයා තාත්තගෙන් පස්සේ පුතා මහමුදලි තනතුරට පත්විය හැකි බව පැවසූ විට SWRD ගේ පිළිතුර වුණේ නැහැ, මං කැමති මගේ රටේ මිනිසුන්ට සේවය කරන්න යන්නයි. ඔහු 1919 දී උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා සම්භාව්‍ය සාහිත්‍ය, දර්ශනය, දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න පටන් ගත්තා. ඔහුගේ කතිකත්වය නිසා බණ්ඩාරනායක කියන නම විශ්වවිද්‍යාලය තුළ ප්‍රචලිත වෙලා 1921 දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමේ ලේකම් පදවියට පත් වුණා. වාදීව සිංහෙකු වශයෙන් බණ්ඩාරනායකතුමා දැක්වූ උසස් හැකියාවන් පිළිබඳව ඔක්ස්ෆර්ඩ් සංගරාවල පළ වූ වාර්තා අනුස්මරණීයයි. SWRD 1925 ජනවාරි 24 වෙනිදා කොළඹ වරායට ගොඩ බසින්නේ තරුණ බැරිස්ටර්වරයෙකු විදියටයි. හොරගොල්ල වලව්වට එන අතරමඟ ස්ථාන කිහිපයකදීම ප්‍රදේශයේ ජනතාව ඔහු පිළිගැනීමට උත්සව සංවිධානය කර තිබුණා. කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවය අමතා සිදු කළ කතාව ඔහුගේ අනාගත දේශපාලන ගමන් මඟ පිළිබඳව යම්කිසි ඉඟියක් ලබා දුන්නා. ඔබේ නායකයන්ගෙන් කෙනෙකු හැටියට මගේ නම සඳහන් කිරීමට තරම් ඔබතුමන්ලා කාරුණික වුණා. මේ කරුණ සිහි තබා ගන්න. මා හිතන්නේ මමත් ඔබ වැනිම කෙනෙකු හැටියටයි. යම් කිසි දෛවෝපගත සිද්ධියකින් මට ඔබ අතර වැදගත් තැනක් හිමිවන්නේ නම් මම මේ ස්ථානයේ සිටින්නේ ඔබේ නායකයා ලෙස නොව සේවකයා හැටියටයි. ඔහු 1926 ලංකා ජාතික සංගමේ ලේකම්වරයෙකු හැටියටත්
මෙරටට නිදහස දිනා ගැනීමට පිහිට වූ ජාතිහිතයිෂී පක්ෂයේ සභාපතිවරයා විදියටත් පත් වුණා. එම වසරේම මරදාන කොට්ටාෂයට තරඟ කරලා කොළඹ මහනගර සභාවට ඇතුළු වුණා. 1931 ඩොනමෝ ආණ්ඩුක්‍රමයේ යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා පැවති පළමු මැතිවරණයේදී වේයන්ගොඩ මන්ත්‍රීවරයා ලෙස නිතරංගෙන් තේරීපත් වුණා. ඒ යුගයේ කිසිදු වැදගත් අවස්ථාවකට නුසුදුසුයයි සම්මත වී තිබුණු ජාති කැඳුමින් සැරසී රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැමිණි ප්‍රමුඛයන් අතර බණ්ඩාරනායක මහතාද ඉදිරිපෙළ සමාජිකයෙක්. 1936 දී බණ්ඩාරනායක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ලාබාලතම අමාත්‍යවරයා ලෙස පළාත් පාලන අමාත්‍ය ධූරයට පත් වුණා. සිරිමාවෝ රත්වත්වේ මෙනවිය සමග විවාහ වීම බණ්ඩාරනායක ජීවිතයේ තවත් සුවිශේෂී කඩයිමක්. 1940 දී මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වූ මෙම විවාහ මංගල්‍ය දින ගණනාවක් පුරා සබරගමුවේ බලංගොඩ ප්‍රදේශයේදී සියනෑවේ හොරගොල්ලේදී පැවැත්වුණා. මෙය උඩරට පහතරට එක්කල ඓතිහාසික අවස්ථාවක් විදිහට සැලකෙනවා. ඔබ දන්නවද අනුරාධපුරයේ පුරාවස්තු සහිත භූමිය පූජා නගරයක් ලෙස සංරක්ෂණය කර එම ප්‍රදේශයෙන් බාහිරව නව නගරයක් ඉදිකිරීමට මූලිකත්වය ගන්නේ බණ්ඩාරනායක මහතා බව. අනුරාධපුර සුද්ධ නගරයේ ඓතිහාසික වටිනාකම මෙන්ම පූජනීයත්වයට ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කළ ගරු බණ්ඩාරනායක මහතා 1949 දී අනුරාධපුර නව නගරයට මුල්ගල තැබීම ශ්‍රේෂ්ඨ ජාතික මෙහෙවරක මූලාරම්භය විය. එතුමා 1945 දී පුළුල් වගකීම් සහිත ආණ්ඩුක්‍රමයක් හරහා අධිරාජ්‍යවාදීන්ගෙන් ලංකාව නිදහස් කර ගැනීමට නිදහස් ලංකා පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළා. මෙය ලාංකිකෙක් ඉදිරිපත් කළ පළමුවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතයි. ඒ දවස්වල ප්‍රසිද්ධ වෙලා තිබුණා යමුනා සාකච්ඡාව කියලා සාකච්ඡාවක්. ඊට ඒ නම ලැබුණේ 1947 දී රාජ්‍ය නීතිඥ එච් ශ්‍රී නිශ්ශංක මහතාගේ නිවසේදී තිබුණු සිංහල මහසභාවේ රැස්වීමක් නිසා. එහිදී තීරණය කළේ මෙරට පළමු අගමැති ධූරය සඳහා බණ්ඩාරනායක මහතාව පත් කරන්න. ඔහු ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ මෙරටට නිදහස ලැබෙන මොහොතේ ශක්තිමත් ආණ්ඩුවක් තිබිය යුතු බව විශ්වාස කළ නිසා. අගමැති ධූරය වෙනුවෙන් දේශීය නායකයන් බෙදී වෙන්වීමේ වාසිය අධිරාජ්‍යවාදීන්ට ලබා දීමට ඔහුට අවශ්‍ය වුණේ නැහැ. ජ්‍යෙෂ්ඨ දේශපාලඥෙක් වූ ඩී.එස්. සේනානායක මහතාට අගමැති ධූරය පිරිනමා ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමට සංවිධාන ගණනාවක සන්ධානයක් ලෙස එක්සත් ජාතික පක්ෂය බිහි කළා. ලංකාවට නිදහස ලැබීමෙන් කෙටි කාලයකට පසු පාර්ලිමේන්තු ඉතිහාසයේ සිංහල භාෂාවෙන් ප්‍රථම කතාව සිදු කළේත් බණ්ඩාරනායක මහතා. මේ ඉතිහාසගත වෙන අවස්ථාවක්. බ්‍රිතාන්‍ය විසින් අප රට පාලනය කළ වසර 100කට වැඩි මන්ත්‍රණ සභා කාලය තුළ සිංහලෙන් කතා කරන්නට ඉඩක් ලැබුණේ නැහැ. අද සිංහලෙන් කතා කරන්නට ඉඩ ලැබීම ගැන මා සතුටු වෙනවා. එසේ සතුටු වන අතරම කනගාටු වන්නටද හේතුවක් තියෙනවා. ඒ අපේම භාෂාවෙන් අපට කතා කිරීමට ඉඩ ලැබීම ඉතිහාසගත වෙන සිද්ධියක් වීම ගැන. සභාපතිතුමනි, මගේ කල්පනාවේ හැටියට නියම නිදහස් දිනය අදයි. අපට දේශපාලන නිදහස ලැබූ දින මගේ කතාව ඉංග්‍රීසි භාෂාවෙන් කළා. එදින සිංහල භාෂාවෙන් වචනයක් දෙකක් කතා කිරීමට පුළුවන් වුණා නම් මා සතුටු වන්නට ඉඩ තිබුණා. 1948 පසු බලය ලබාගත් දේශීය නායකයන්ගේ අධිරාජ්‍ය ගැති ප්‍රතිපත්තිය නිසා සමස්ත පොදු ජනතාව විඳපු පීඩනය වෙනසක් නොවුන බව බණ්ඩාරනායක මහතාට පෙනී ගියා. විවිධ බාධක හා අභියෝග මැද එතුමා 1951 සැප්තැම්බර් මස 2 වනදා සංඝ වෙද ගුරු ගොවි කම්කරු යන බලවේගයන් ඒකරාශී කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළා. උසස් ප්‍රතිපත්ති සමූහයකුත් පමණකි. මා ගරුකරන ඒ උසස් ප්‍රතිපත්ති වලට මේ රටේ මහජනයාගේ විශ්වාසය. පක්ෂය බිහිවි වසර 5කින් 1956 දී මෙරට රාජ්‍ය බලය ලබා ගැනීමට බණ්ඩාරනායක මහතාට හැකි වුණා. අගමැති ධූරයේහි දියුරුම් දීම සඳහා පිටත්ව යාමට පෙර
තම දරු තිදෙනා වන සුනේත්‍රා, චන්ද්‍රිකා සහ අනුර සමග හොරගොල්ල නිවසේ කිරිබත් අනුභව කරන අයුරුයි මේ. තවත් දවසක අනුර සිය සමරුපත පියාණන්ට ලබා දෙමින් සටහනක් තබන ලෙස ඉල්ලා සිටියා. එතුමා තම ජීවිතය පුරාම අනුගමනය කළ ප්‍රතිපත්තිය දරුවන්ට සමරුවක් ලෙස තිළිණ කළේ එහෙමයි. යන යන හැම තැනකදීම එතුමා වටා රොක්කුවේ අපේක්ෂා සහගත ප්‍රීති උද්දාමයෙන් පිරී ගිය මුහුණු ඇති මහජනයායි. නව රජය සැබවින්ම තමන්ගේ රජයක් කියන හැඟීම නිසා ඇති වුණු මහජන උද්යෝගයේ හා ප්‍රමෝදය ප්‍රත්‍යක්ෂ කළ සිද්ධි පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේදීද දකින්න ලැබුණේ. පොදුජන ජයග්‍රහණය තවත් අර්ථවත් වුණේ එතෙක් පාර්ලිමේන්තුවේ නියෝජනය නොවු කවීන්, තැපැල් පියුම්වරුන් හා ලිපිකරුවන් තේරීපත්වීම හේතුවෙන්. නිදහස් ලංකාවේ පළමු විශ්වවිද්‍යාල දෙක වන විද්‍යෝදය සහ විද්‍යාලංකාරය ගොඩනැගුවා. දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රවර්ධනය කරන්න ආයුර්වේද සංස්ථාව ඇති කළා. මේ තියෙන්නේ එතුමා හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ විවෘත කරන්න ගිය වෙලාවේ ගත්ත ඡායාරූපයක්. වම් පැත්තෙන් ඉන්නේ සාගර පලන්සූරිය කවියා. ඊළඟට ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකල උපසභාපති ඒ.පී. ජයසූරිය මහතා. බණ්ඩාරනායක මහතාට පසුව ඉන්නේ ශ්‍රීපාලි නිර්මාතෘ විල්මට් ඒ. පෙරේරා මහතා. දකුණු පස කෙළවරම ඉන්නේ ඉන්දිය නිදහස් සටනේ පුරෝගාමී නායකයෙකු පසුව ඉන්දියාවේ ජනාධිපති ධූරයටදපත් සර්වපල්ලි රාධාකෘෂ්ණන් මහතා. මෙරට ඉතිහාසයේ ජනසතු ව්‍යාපාරය ආරම්භන්නේ බණ්ඩාරනායක රජය. එතෙක් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ යටතේ තිබුණු මෙරට ආර්ථිකයේ මර්මස්ථාන වන වරාය සහ ගුවන් තොටුපළ අපේ පාලනය යටතට ගත්තා. සමාජවාදී ප්‍රතිපත්ති සම්ප්‍රදාන පිණිස එකල බස් ව්‍යාපාරිකයන් කිහිප දෙනා මගින්ගෙන් ලොකු මුදලක් අය කරගෙන පොහොසත් වුණා. ඒත් බස් මගින්ට අවශ්‍ය පහසුකම් හරියාකාරව ලබා දුන්නේ නැහැ. බණ්ඩාරනායක රජය මේ ජනතාවගේ බස් සේවයේ බවට පත් කළා. ඊට සමාන්තරව සමූපකාර ව්‍යාපාර ශක්තිමත් කළා. කුඹුරු පනත හරහා අඳගොවියාට ආර්ථික වශයෙන් වැඩි වාසියක් ලබා දුන්නා. වියලි කලාපයේ ජල අවශ්‍යතාව වෙනුවෙන් උඩවලව වාර ව්‍යාපෘතිය යටතේ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ඉදිකළා. අදත් වැඩ කරන ජනතාව භුක්ති විඳින අයිතිවාසිකම් බහුතරයක් ලබා දුන්නේ බණ්ඩාරනායක අගමැතිතුමා. කම්කරුවන්ට පැය 8 වැඩ සීමාව ඇති කළා. විශ්‍රාමගත් තැනැත්තෙකුගේ ඉදිරි ජීවිතය වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදල පිහිටෙව්වා. කම්කරු දිනය රජයේ නිමාඩු දිනයක් බවට පත් කළා. මහතාගේ ජීවිතයේ තවත් ලක්ෂණයක් කැලණි ගංගා පාලම විවෘත කිරීමේ උත්සවයේදී පෙනී ගියේය. පාලම විවෘත කරන්නයි ආරාධනා ලැබූ බණ්ඩාරනායක මහතාගේ බලවත් කැමැත්ත වූයේ පාලම තැනීමෙහිලා වෙහෙසුණු කම්කරුවෙකු ලවාම එය විවෘත කරවීමය. රාජ්‍ය සේවය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම රටේ සාමාන්‍ය පොදු මහජනතාවට විවෘත කිරීමේ අරමුණින් ජනගහනයෙන් 75%ක් ව්‍යවහාර කළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරන්නට බණ්ඩාරනායක රජය තීරණය කළා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් දෙමළ හා මුස්ලිම් ජනතාවට හානියක් වෙනවා නම් ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට දෙමළ භාෂා විධිවිධාන පනත ගෙන ආවා. තවත් පියවරක් ඉදිරියට තියලා ඒ වන විට දෙමළ ජනතාවගේ නායකයා වූ එස්.ජේ.වී. චෙල්වනායගම් මහතා සමග එක්ව බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළා. එහෙත් ඇතැම් සිංහල නායකයන් මීට කැමති වුණේ නැහැ. ඔවුන් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය පෝෂණය කළා. බණ්ඩාරනායක අගමැතිතුමා කිසිම බලකඳවුරකට බැඳුනේ නැති, කිසිම බලකඳවුරකින් යැපුණේ නැති නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. මේ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර දේශපාලන ශබ්ද කෝෂයට හඳුන්වා දීමට එතුමා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළා. ජාත්‍යන්තරව අසාධාරණට ලක් වූ රටවල් වෙනුවෙනුත් එතුමා හඬ නැගුවා. සෝවියට් දේශය හංගේරියාව ආක්‍රමණය කළ අවස්ථාවෙත්, බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ඊජිප්තුව සමග ඇතිකරගත් සුවේස් ගැටුම හමුවෙත් එතුමා ඉදිරිපත් කළ මතවලින් මේ පැහැදිලි වෙනවා. ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් විසින් චීනය හා සෝවියට් දේශය ප්‍රතික්ෂේප කළ යුගයකදී ඒ රටවල් සමග තානාපති සම්බන්ධතා ඇති කරගත්තා.
යොවුන් වියතෙක් සාමාන්‍ය ජනතාවගෙන් දුරස් කර තැබූ SWRD බණ්ඩාරනායක අවුරුදු 3ක් වැනි කෙටි කාලයක් ඇතුළත එම සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ම නව යුගයක් උදා කළා. එහෙත් එවැනි යුගයක් උදාවනු දැකීමට අකමැති වූ දේශීය බලවේග විසින් බණ්ඩාරනායක අගමැතිතුමාට එරෙහිව ක්‍රියා කිරීමට පටන් ගත්තා. 1959 සැප්තැම්බර් 25 වෙනිදා රොස්මිඩ් ගෙදරදී චීවරධාරියෙක් එතුමාට වෙඩි තිබ්බා. මරණයේ එලිපත්තරම පැමිණ සිටියේදීත් වෛරයේ ගින්නෙන් රට ගිනිගන්න නොදී එතුමා ජනතාවගෙන් කරපු ඉල්ලීමෙන් පෙනෙන්නේ එතුමා තුළ තිබුණු සුවිශේෂී මනුෂ්‍ය ගතිගුණයි. භික්ෂු චීවරයෙන් සැරසුණු එක් අඥාන මිනිසෙක් අද උදේ මාගේ නිවසේදී මට වෙඩි කිහිපයක් තැබුවේය. මේ මනුෂ්‍යයාට අනුකම්පා දක්වන ලෙසත් ඔහුගෙන් පරිගැනීමට කිසිත් නොකරන ලෙසත් මම සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමි. මේ අවස්ථාවේදී ඉතා ඉවසිල්ලෙන් කාලය ගත කරන මෙන් මාගේ රටවැසි ජනතාවට ආයාචනා කරමි. ජනතාවට සැලවුණේ ඔවුන්ගේ හදවත් දෙදරමිනි මුළු ලව දේශපාලකයෝ ජනනායකයෝ ජාතියේ නායකයන්න්ගේ ගුණ සමරමින් ශෝක ප්‍රකාශ නිකුත් කළහ අගමැති ශ්‍රී නීරු බණ්ඩාරනායක මහතාගේ අභාවය වෙනුවෙන් අන් කිසිදු පහන් වැට ගරා වැටුණු නැන් එළිය එයිනේ दिले दिन तू लेसी ने